ඔය විදියට දිගින් දිගට මගෙන් ප්‍රශ්න කළොත් ආයෙත් මගේ හිත වෙනස් වෙලා මාව මැරි කරන්න හිතෙනවා. වාමට උච්චරට ආදරේ නම් කොහොමද ආදරේ එකපාරට නැති වුනේ? ඒ ආදරේ නැති වුණේ නෑ හංසක. ඒ ආදරේ කවදාවත් මගේ හිතින් නැති වෙන හේකුත් නෑ. ඒත් අපි මෙරි කරන්නේ. ඇයි? ඔයා මෙරි කරන්න ඕනේ මිහිපව. ඔයාගේ පරණ යාළුවව. ඇයි සිල්නවා මෙහෙම දෙයක් කියන්නේ? ඇයිවා මේ අපි දෙන්න අතරට ගොහත් ඉන්න මීප කෙනෙක් ගාව ගන්න? මට කියන්නකෝ, ඇයිවා කියන්නේ මට යාව මෙරි කරන්න කියලා? ඒක ඔයා ගැතින් වෙන්න ඕන යුතුකමක් හංසක. ඔයා මිහිපා මැරි කරන්න ඕන හේතුව මං ඔයාට විතරක් කියන්න. හරි සිරිනේ, හරි මට කියන්නකො මොකද්ද හේතුව කියලා. මිහිපා කියන්නේ මගේ එක කුසේ උපන් අක්ක හංසක. මං යාගෙන අංගි මා රණේපුරගේ බාල දුව. මේ ගැන මිහිපාක දන්නව. ඒත් එයා මේ ගැන අපේ ගෙදරටවත් ඔයාලගේ ගෙදරටවත් කියන්නේ නෑ. මේක මහ පුදුම සිදුවීමක් නේ. මේ වගේ සිදුවීම් මං දර්ශනය හදාරද්දි කියවලා තියෙනවා. මේ සිද්ධිය දුනත් එහෙම වෙන්න පුළුවන් හේතු කාරණාත් ඔන්නෙන්තු ජීවත් වෙන්න පුළුවන්ද? මට කවදාවත් ඔයා වගේ කෙනෙක් හම්බ වෙන එකක් නෑ හංසක. මොනව වුණත් මං ඔයාට ආදරේ. එහෙමනම් ඔයා මොනම හේතුවකටවත් මාව අතහැරලා යන්න එපා. මං ඔයාට ආදරේ කරා. මං ඔයාට ආදරේ කරා වගේ මට වෙන කෙනෙකුට ආදරේ කරන්න බෑ සිලුනි. මගේ අක්කා පොඩි කාලේ ඉඳන් හුඟක් දුක් විඳගෙන. මගේ අක්කා එයාගේ ජීවිතේ ඉතිරි ටික හුඟක් සතුටින් ගෙවන්නේ. මං වෙනුවෙන් අපේ ආදරේ වෙන්නේ මේ දෙක කරන්න ඕනේ හංසක. හලෝ මීපා. අපේ ගෙදර? හරි, කමක් නෑ කමක් නෑ, ඔයා එන්නකෝ. සිරුනි මීප කතා කරේ. මීපට දැන් අපි ගෙදර එන්න ඕනලු. ඒ මොකද කියලා මන් දන්නේ. ඒත් ඔයා මගේ අක්කව මෙරි කරන්නම ඕනේ මන් දන්නේ එච්චරයි.
මංගද යනව හංසකගේ තාත්තව හම්බෙන්න. මේක සංහිඳියාවකට යන ගමන. අද සිද්ධ වුණු දේවලුත් එක්ක මට හිතන ගිහින් එයාට කතා කරන්න. කාලයක් ඔයාව ආශ්‍රය කරනවා කියලා හංසකගේ අම්මයි තාත්තයි යාට බැන්න නේද? කමක් නෑ සුලේක. මං අද යන්නේ කිසිම බයක් නැතුව. ඒත් හංසක මැරි කරන්න ඉන්නේ මගේ චූටි නංගිව කියලා මං කාටවත් කියන්නේ. මට බයක්කේ මොහන්ගේ විදුරංග සේව හම්බ වෙන්න දන්නේ. බය නැතු ඉන්න නංගි. හැම දෙයක්ම යහපත් ඉදිරි සිද්ධ වෙයි. අපි යමු. වර්ණ ගෙදරට ගිහිල්ලා අසනීප වෙලා ආපහු ආවා. කොහෙන්ද තාත්තා? මං ටිකක් හාන්සි වෙන්න කියලා කිව්වා. අම්මේ දැන් කලිනුත් ඔය පරණ ගෙදරට ගියාට පස්සේ තාත්තා අසනීප වුණා නේද? ඔව්. ඔය ගෙදරදී තාත්තා බය වෙනවා. හැබැයි අද නම් පුතේ වෙන මොකක් හරි සිද්ධියක් වෙලා තියෙනවා. දැන් මේ තාත්තට ගොඩක් අමාරු නෑනේ. කාමරේට ගිහිල්ලා කතා කරන්නකෝ යා. හෙලෝ මිහිපාක්කේ, මං සිලුනි. මට ඔයාලව හම්බ වෙන්න ඕනේ. අද හවස හම්බ වෙන ලෙස දෙනක් කියන්නකො. නංගි, අපි දැන් හංසක සෑලා ගෙදර යමු. මේක හරි අසාමාන්‍ය ගමනක් නංගි. ඊට පස්සේ අපි වායින තැනට එන්නම්. ඔයා ඉන්න තැන කියන්නකො. මට ඔයාලව හම්බ වෙන්න ඕනේ අක්කේ. මොකද දන්නවද? තව දවස් 3ක් ඇතුළත මං ආයෙත් ඉන්දියාව යනවා. විසන්නේ. ගේ හොයාගන්න අමාරු නෑ නේ මේපා? නෑ. ඒ මෙච්චර කල් ආපු ගමන ගොඩක් දුෂ්කර එකක්.
අනේ මන් දන්නේ මට නම් හිතා ගන්නවත් බෑ මේ හදිසියම අපේ ගෙදරෙන්න ඕනේ කිව්වයි කියලා. මට විදුරංග සර්ව හම්බෙන්න ඕනේ. තාත්තර නම් ටිකක් සනීප මදි. නමුත් කමක් නෑ කතා කරන්න පුළුවන්. අපි අංගු වෙන ඇතුළට. පුතේ ඇයෝ ගෙදර එන්න පරක්කු? ඔයා කොහෙද ඉන්නේ? මට තේරෙනවා පුතේ, මට ඔයාව නවත්තන්න ඕනකමක් නෑ. හැබැයි මට ඔයාව ඕනේ පුතේ. මයි තාත්තයෝ ගෙදර එනකම් බලාගෙන ඉන්නවා පුතේ. මම මේ හදිසි ආවේ සැට යමක් දීලා යන්න. ඒක දීමෙන් කාලයක් තිස්සේ තිබුණ කේතුවාචියක් නැති වෙලා අපි අතර හොඳ හිත ඇති වෙයි කියලා හිතනවා. මෙච්චර කල් හංසකස කියන්න නැතු ඇති මං කවුද කියල. ඒ හංසකස දැනගෙන හිටිය මං කවුද කියල. මේ ඔයා කවුද? මං මැඩම් ලගේ පතරෙදි මැරුම් කාපු. රණිපුර ගිල කුදුරු